අයිබවන් සුබදැසනක් ප්‍රාර්ථනය කරන ඔබ සැමට අද සැප්තැම්බර් 10 වෙනිද සඳුදා දවස. අපි සැප්තැම්බර් මාසේ 2 වෙනි සතියේ තමයි දැන් මේ ඇවිත් ඉන්නේ. සඳුදා දවස වුණාම සාමාන්‍යයෙන් අර සුපුරුදු රාජකාරිය වලට ඔබ ආද දෙන්න පිටත් වෙන්නට ඇති. දැනටමත් පිටත් වෙලා ඇති සමහරුන්. ඒ කෙසේ වෙතත් අපි අදත් සූදානම් රෝ දවසේ පත්තර තුලින් අද පුවත්පත්වල සඳහන් තොරතුරු ඔබට ගෙනෙන්නට. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල මේ දිනවල වැඩිපුර කතා බහට ලක්වන තොරතුරුත් ඔබත් එක්ක බෙදා ගන්න අපි සූදානම් අදත්. විශේෂයෙන්ම ඊයේ දවස ශ්‍රී ලංකාවට ඉතාම ජයග්‍රාහී දවසක් වුණා. ඊයේ සන්ධ්‍යා යාම වෙන විට ශ්‍රී ලංකාව අපේ දල්පන්දු ක්‍රීඩිකාව ආසියානු කුසලාරයට හිමිකම් කිව්වා. ඒ පිළිබඳව අපි අද මුලින්ම කතා කරන්න සූදානම්. ඉතින් මේ තොරතුරු බෙදා ගන්න අදත් අපිත් එක්ක එකතු වෙනවා ක්ලෝඩ් ගුරුබැවිල, ඒ වගේම මදුක තක්සල. ඔබ දෙදෙනාටම අයබෝවන් සුබදැසනක්. අයබෝවන් අතාලියා සුබදැසනක්. ඔබ කිව්වා වගේම සතිය ආරම්භ කිරීම, ඒ ආරම්භ කරද්දී අපිට දැනගන්න ලැබෙන්නේ ඉතාමත්ම ජයග්‍රහයි පණිවිඩයක්. ඒ තමයි කාන්තා නෙට්බෝල් කණ්ඩායම ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් එකට එකතු වුණොත් මොකද්ද කරන්න බැරි කියන කාරණාව අද මේ ක්‍රීඩිකාවන් ඔප්පු කරලා තිබෙනවා නතාලියා. ඕක්ලෝඩ්, මේ කුසලාණය ශ්‍රී ලංකාව දිනාගත්තේ වසර 9කට පස්සෙ 2009 වසරේදී තමයි. ශ්‍රී ලංකාව අවසාන වරට ආසියානු ශූරින් බවට පත් වුණේ. ඉතින් ඊයේ දිනේදී මේ කුසලාණය පිළිබඳ දිනාගත්ත මේ ශූරතාවය පිළිබඳව අද හැම පුවත්පතකම වගේ තොරතුරු පළ වෙනවා. මම තෝරගත්ත ඩේලි මිරර් පුවත්පත ඒ සඳහා the Asian Netball Championship and Sri Lanka emerged champions that this is the 5th occasion that Sri Lanka had emerged as the Asian champions with their last success coming in the year 2009, and this defeat of Singapore was 69-50. ලකුණු සටහන අවසාන වශයෙන් දක්ුණේ ලකුණු 69යි ලකුණු 50ක් විදිහට. මේ අවසාන මහතරගයේ ඊයේ පැවැත්ුණේ OCBC Arena in Singapore. ඉතින් අපි මේ පිළිබඳව මේ ආකාරයෙන් තොරතුරු කතා කරන්නට වැඩි අද පුවත්පත්වල වගේම මදුක සතුව තියෙන සමාජ මාධ්‍ය ජාලවල තොරතුරු අපි සූදානම් ඊයේ රූ නිවුස් තුලින් විකාශනය වුණු ඒ ප්‍රවෘත්ති සටහනට යොමු වෙන්නට. තරගාවලිය පැවැත්වුණේ සිංගප්පූරුවේදී. අවසන් තරගයේ ආරම්භයේ සිටම පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්. ඔවුන් පළමු අර්ධයේදී ලකුණු 32ක් රැස් කළා. ප්‍රතිවාදී සිංගප්පූරුව එහිදී රැස් කළේ ලකුණු 26ක් පමණයි. දෙවැනි අර්ධයේදීද කැපිපෙන දක්ෂතා පෙන්නුම් කළ ශ්‍රී ලංකාව ලකුණු 37ක් රැස් කළා. සිංගප්පූරු ක්‍රීඩිකාවන් එහිදී රැස් කළේ ලකුණු 24ක් පමණයි. ඒ අනුව ලකුණු 19කින් අවසන් තරගයේ ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත්තා. ශ්‍රී ලංකාව ආසියානු කිරුළ මෙවර දිනාගත්තේ 5 වෙනි වරටයි. මීට පෙර 1989, 1997, 2001 සහ 2009 වසරවලදී ශ්‍රී ලංකාව එම ශූරතාව දිනාගෙන තිබුණා. 2012, 2014 සහ 2016 වසරවලදී අකණ්ඩව අනුශූරින් වූ ශ්‍රී ලංකාව මෙවර ශූරතාව දිනාගත්තේ වසර 9කට පසුවයි. මගේ කණ්ඩායමේ ශක්තිය වුණේ අපි එකට එකා වගේ හොඳට පුහුණුවීම් කරා, එකට එකා වගේ තරඟ කරා. මගේ රට ගැනත් මගේ කණ්ඩායම ගැනත් මට ලොකු ආඩම්බරයක්. කෝච් ගැනත් ලංකාව තිබිච්ච ටූර්නමන්ට් එක මගේ කැප්ටන්සි එක ගන්න පරිච්චගෙන මේකලඟ රටට ඇවිල්ලා ගත්ත එක මම ඇත්තටම හැපි වෙනවා. මොගේ මහන්සිය තිලක මිස් තමයි සම්පූර්ණ ක්‍රෙඩිට් එක ගන්න ඕනේ. මොකද අපි ඇතුළේ ප්ලේ කරාට මිස් තමයි මාස 7ක් තිස්සේ අපි වෙනුවෙන් කැප වෙලා අපි මේ තැනට ගෙන ආවේ. සිංගප්පූරුවේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලංකාව අපි බලන් ඉන්න අපි ආදර කරන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 9 තිස්සේ බලාගෙන හිටිය මේකෙන 2009 අන්තිමට මම දින්නට පස්සේ අපි ගොඩි උත්සාහයක් දැරුවා. ඒෂියන් 3ක්ම දිනා ගන්න බැරි වුණා. නමුත් මම හරිම සතුටුයි නැවතත් ලංකාවට ඇවිල්ලා මේ තරගාවලිය දිනා ගන්න ලැබුණාට. රුදවසේ පත්තර තුලින් අපිත් අපේ ක්‍රීඩිකාවන්ට සුභපතනවා. බොහොම අභිමානයෙන් යුක්තව අපිටත් සමරන්න පුළුවන් ජයග්‍රහණයක් මේක. විශේෂයෙන්ම මේ තරඟ ජයග්‍රහණයෙන් අනතුරුව ලබන වසරේදී එංගලන්තයේ ලිවර්පූල්හි පැවැත්වෙන ලෝක ශූරතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඉදිරිපත් වීමේ අවස්ථාව උදා වුණා. ඊයේ මේ ජයග්‍රහණයත් එක්ක ඒ වගේම ශ්‍රී ලංකාවට වගේම සිංගප්පූරුවටත් මේ අවස්ථාව හිමි වුණා.
විශේෂයෙන්ම මේ තරගාවලිය පුරාවටම කතා බහුණු චරිතයක් තියෙනවා. ඒ තමයි ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ඉන්නේ අපේ කණ්ඩායමේ මේ තර්ජිනී සිවලිංගම්. ඉතින් ඇය ගැන වගේම මේ ජයග්‍රහණය ගැනත් මම හිතන්නේ සමාජ මාධ්‍ය ජාලවල ගොඩක් තොරතුරු කතා බහ වුණා මතුක. අනිවාර්යයෙන්ම නතාලියා, ඇත්තටම මේ ක්‍රිකට් ගැනනේ හැමදාම සමාජ ජාලවල වැඩිපුරම කතා බහට ලක් වුණේ. හැබැයි මේ පසුගිය දින කිහිපය පුරාවටම සමාජ ජාලවල නෙට්බෝල් ක්‍රීඩාව ගැන වැඩිපුරම කතා බහට ලක් වුණා. හැබැයි ඒ වගේම තමයි ඊ දවසේ ජයග්‍රහණයත් සමග Facebook page එහෙම නැත්නම් මේ Facebook පිටු ඔවුන් සුභාශිංසන ගෙනාව මේ ක්‍රීඩා කණ්ඩායමට. අපි මේ සුභාශිංසන පෙන්වන්න සූදානම. ඔබට කාන්තා නෙට්බෝල් කණ්ඩායම වැඩි කට්ටිය අගය කරන්නේ නැති වුණාට රටට අභිමානය ගෙනව පිරිසක් අවසන් මහා තරගයෙන් සිංගප්පූරුව පරදවා ආසියානු දැල්පන්දු තරගාවලිය අපේ වීර කෙල්ලෝ ජයග්‍රහණය කළා. කෙල්ලනේ උණුසුම් සුබ පැතුම්. මේ ඇඩ්‍රස් නෑ පිටුවෙන් කියනවා මෙරට අභිමානය සමස්ත ආසියාවටම පෙන්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගනි. අපිත් අපේ ආදරණීය ක්‍රීඩිකාවන්ට සුබ පතමු. 2018 ආසියානු දැල්පන්දු ශූරතාව මව්බිමට ගෙන ලක්මෑනියන්ගේ දියණියන් හට මුළු ජාතියේම උපහාරය. ආසියානු දැල්පන්දු ශූරතාවේ ශ්‍රී ලංකාවට අපගේ උණුසුම් සුබ පැතුම්. මේ ඒ වගේම තමයි තවත් Facebook පිටුවක් මෙලෙස සඳහන් කරන ආසියානු දැල්පන්දු රන් කිරුල ලක්මෑනියන්ට අපේ සහෝදරයන්ට සුබ පැතුම්. ඒ වගේම තමයි මහවැද මහත්තයා පිටුවෙත් මේ සඳහන් වෙනවා ආසියානු කුසලානේ අවසන් මහා තරගයේ ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම පරදවා ශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්. මේ ආකාරයෙන් පිටු ගණනාවක් සුභාශිංසන ගෙනවිත් තිබෙනවා නතාලියා. ඉතින් අපිත් ඔවුන්ට නැවත වරක් සුභාශිංසන ගෙනෙමු. ඔව්, ස්තුතියි මදුක. ඒ ඔබ ලබා දුණු තොරතුරු වලට මම හිතන්නේ මේ කණ්ඩායමක් විදිහට එකට වැඩ කිරීමේ සහ ක්‍රීඩා කිරීමේ ගුණාංගය අපිට නැවත පිළිබිඹු කරනවා. විශේෂයෙන්ම 1996 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අපි කතා කරද්දී අපි දෙමළ, සිංහල, කතෝලික, බෞද්ධ මේ කිසි ભેදයක් නැතුව මේ සංහිඳියාවෙන් අපි සංහිඳියාව අපි මේ මොහොතේදී සැමරුවා. ඒ වගේම තව අවස්ථාවක් ඉතිහාසයේ නැවත ලියවෙනවා මේ දැල්පන්දු ශූරතාවය තුළින්. තර්ජනී සිවලිංගම් දමිල ඒ ක්‍රීඩිකාව මේ අවස්ථාවේදී අය ක්‍රීඩා කිරීම තුළ නැවත වතාවක් සහජීවනය ගැන කතා කරනවා ශ්‍රී ලංකාව නිසා. මේක මේ හැම දෙයක්ම තුළින්ම ජයග්‍රහණ ලංකාවට ගෙනාවත් දේශපාලඥයන් විසින් මේ ජයග්‍රහණය යටපත් කරන නම් ඔවුන්ගේ දේශපාලන තීන්දුව හරහා මම හිතන්නේ එතනදී තමයි ජනතාව වශයෙන් අපි වෙනස් වෙලා තීරණයක් ගන්න තියෙන අවස්ථාව. ඉතින් මේ තර්ජනී ගැන තව දෙයක් මතක් කළොත් අය අපි සඳහන් කළා වගේ ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව අඩි 6යි අඟල් 10ක් අය උසයි. ඒ වගේම අයව හමුුනේ මේ නෙට්බෝල් ක්‍රීඩාව ක්‍රීඩා කරමින් ඉන්න කෙනෙක් විදිහට නෙමෙයි. අයව මුලින්ම ශ්‍රී ලංකා නෙට්වර්ක් තුලින් මේ නෙට්බෝල් ක්‍රීඩිකාවක් විදිහට අයව හමුවෙද්දී අය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. ඔව්. ඉතින් ඒ අනුව තමයි අයව තෝරාගෙන ඇගේ උස නිසා අය තෝරාගෙන ඇට නෙට්බෝල් ක්‍රීඩාව ගන්නලා. ඉතින් ඒ අදාළ බලධාරීන් අදාළ පුහුණුකාරණයන් අයව මේ තැනට ගෙනල්ලා ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වගේම අය තර්ජිනී මේ හැමෝම එකතු වෙලා ඊ දිනේ මේ ජයග්‍රහණය වාර්තා කළේ. අපි සූදානම් දිවයින පුවත්පතට යමු. එන්න අපි දිවයින පුවත්පතේ ප්‍රධාන ශිරස්තලය අද තෝරාගත්තේ අඩ්මිරාල් රවින්ද්‍ර අත්තලංගුඩ කියන ප්‍රවෘත්තිය නේවි සම්පත් රැකවරණය ලබා දීම, තරුණ 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය ඇතුළු අපරාධ කීපයකට සම්බන්ධ නේවි සම්පත් නැමැති සැකකරුට රැකවරණය දීම සහ රටින් පලා යාමට ආධාර කළ බව චෝදන ලැබ සිටින ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි අඩ්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තු මකින් අද දින අත්අඩංගුවට ගැනීමට නියමිත බව දිවයින පුවත්පත වාර්තා කරනවා. සැකකාර විජේගුණවර්ධන මහතා අද අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස නියෝකර තිබෙනවා. එහිදී ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිත බව තමයි අද දිවයින පුවත්පත ප්‍රධාන ශිරස්තලයෙන් වාර්තා කරලා තිබෙන්නේ. Also the island reports on the front page that chief of defense staff to be arrested shortly as with regards to he helped the main suspect in the abduction of this murder of 11 youth escape and that is according to the senior police. And meanwhile if he does not visit the CID on the given time today, he is to be arrested at his home after the CID officials are visiting his home and arresting him. That is according to the news update coming to you on the island newspaper. ලක්මීම පුවත්පතට තමයි අපි මීළඟට යොමු වෙන සූදානම් වෙන්නේ. ඔව්, දැන් රවින්ද්‍ර මහතාව අත්අඩංගුවට ගැනීම නීතිමය අධිකරණයේ කටයුත්ත නිසා අපි තවත් අධිකරණ සම්බන්ධ තොරතුරක් අපි තෝරගත්තා. ගෝඨා ඇතුළු 7කට අද අධිචෝදනා වාර්දේ කියලා තමයි ලක්බිම පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. තංගල්ල විරකැටිය මැදමුලන ඩී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර ඉදිකිරීම සඳහා 2014 වසරේදී රජයට මුදල් රුපියල් 130,000 යොදවා ගැනීම ඇතුළු අධිචෝදනා 7ක් යටතේ පවර ඇති නඩුව විත්තිකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභ රාජපක්ෂ මහතා ඇතුළු 7
දෙනෙකුට වස්නාහිර පලාත්බද ස්ත්‍රිය පුද්ගල මහාධිකරණ මිනිසුරු මණ්ඩල හමුවේ අභිචෝදනා ඉදිරිපත් කරන බව අද ලග්බිම පුවත්පත වාර්තා කළා තිබෙනවා ඔවුන්ගේ ප්‍රධාන සිරස් අනුසිරස් තලයේකි. Oh, the island පුවත්පතත් වාර්තා කරනවා. Gotabaya and six others will be indicted today කියලා මේ පුවත්පත මේ පොතේ වාර්තා වෙනවා. තවදුරටත් the three judge bench comprises Justices Sampath Abekon, Sampath Vijayaratna and Champa Janaki Rajaratna, and this is coming to you from the front page which is continued on to the inner pages of the island. දිනමින පුවත්පතටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. ඔව්, දිනමින පුවත්පත වාර්තා කරන ප්‍රධාන සිරස්තලයෙන් දෙවන විශේෂ අධිකරණ පිටුවීමේ ගැසට්ටුව එයි කියලයි. යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් වන විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා දෙවන විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය හත්වන සිකුරාදා ප්‍රකාශයට පත්විය. 2018 සැප්තැම්බර් මස 7 වන සිකුරාදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පිහිටුවී නියමිත රජයේ දෙවන ස්ථිර මහාධිකරණ යහපාලන ආණ්ඩුව විසින් පොරොන්දු පරිදි පිහිටුවන විශේෂ මහාධිකරණ තුනෙන් දෙවැන්න ලෙස කොළඹ 12 හල්ස්ටොප් උසාවි සංකීර්ණයේදී ස්ථාපිත කරනු ඇති බවයි දිනමින පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් අද වාර්තා කළ තිබෙනවා. ඩෙල් නිවුස් පුවත්පතෙත් මම හිතන්නේ මේ තොරතුරු වාර්තා වෙනවා නතාලියා. ඔව් ක්ලෝඩ්, සෙකන්ඩ් හයි කෝට් ඇට් බාර් ටු බී එස්ටැබ්ලිෂ්ඩ් කියන සිරස්තල යටතේ මේ පිළිබඳ තොරතුරු දැක්වෙනවා. විශේෂම this is the second of the three special high courts set up to expedite we call these process with regard to the cases relating to serious frauds and also corruption and other high profile crimes in a speedy manner. That is the intention of establishing such high courts. Three high courts in Sri Lanka, and the first one was set up in Colombo on the 21st of August. And this, according to the Minister Thalathal Thukorala, she mentioned that the second permanent high court at Bar is to be set up as early as possible with regards to they still have some challenges and also the challenging task considering the resources available, but still they would make it happen. They would complete the process in the shortest period of time possible. Kiyala thamai ada daily news potpata vartha karanne rasa රසපුවත්පතේ අනුසිරස්තලයකට අපි යොමු වෙනවා. මොකද මේ ඊයේ සහ පෙරේද දවස් කීපයේදී මේ හමුදාව පිළිබඳව විවිධ වූ අදහස් දේශපාලන කරලියෙන් මතුවෙන්න ගත්තා. ඒ කියන්නේ අවසාන සටනේදී එල්ටීටී සමාජිකයන් ඝාතනය වීම සම්බන්ධයෙන් වූ ප්‍රකාශ, මේ ප්‍රකාශය දැන් විකෘති වෙලා විවිධ වූ වෙනස් ආකාරයේ තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා හමුදාව ගැන නොදන්නා දේ නොකියා කට වහගෙන ඉන්න කියලා යුද හමුදාවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රැස පුවත්පතේ අනු මාතෘකාව ගත මෙය ලංකාදීප පුවත්පතෙත් වාර්තා වෙනවා. දේශපාලන හේතුන් මත හමුදාව විවේචනය කිරීම යුද හමුදාව හෙලා දකී කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ යුදමය සූදානම උසස් මට්ටමක තිබෙන බවත් ඇතමුන් පුද්ගලික හා දේශපාලන අරමුණු මත හමුදාවේ යුදමය සූදානම ගැන විවේචනය කිරීම සමස්ත යුද හමුදාව විසින් තරයේ හෙලා දකින බවත් යුද හමුදා මුලස්ථාන නිකුත් කළ නිවේදනයේ දක්වන බව තමයි මෙම ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. මේ පිළිබඳව ඩේලි මිර පුවත්පතේ විශේෂ තොරතුරු වාර්තා වෙනවා. ඔව් ක්ලෝඩ්, අද ඩේලි මිර පුවත්පත වාර්තා කරනවා හමුදාපතිය මහේෂ් සේනානායක මහතා කරපු ප්‍රකාශයක් සමගින්. Don't believe self-styled war analysts කියලා තමයි එතුමා ප්‍රකාශ කරන්නේ. He was responding to the allegations of retired army officers and that they were not contented with the battle alertness of the army at present, but the army commander still mentioned that no one could review the army strength after having gone on retirement years ago. විශ්‍රාමගතයින් පසුව දැනට වර්තමානයේ මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ තියෙන ඒ ශක්තිය ගැන කිසි කෙනෙක්ට රිවිව් කරන්න නැත්නම් අදහස් දක්වන්න විදිහක් නැහැ කියලා හමුදාපතිවරයා ලෙස ප්‍රකාශ කරද්දී අද ඩෙලි මිර පුවත්පතේම තවත් ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට වාර්තා වෙනවා. අධිකර ජනාධිපතිතුමන් මේ ශ්‍රී ලංකාවේ යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ගැන සැප්තැම්බර් 24 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී නිව්යෝක්කේ පැවතින නියමිත මේ සමුළුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බවට ප්‍රවෘත්තිය as the president Maithripala Sirisena said that he would make a special statement at the 73rd UN General Assembly, which is to happen in New York, with regards to the exonerate members of the armed forces and of Sri Lanka from allegations leveled against them. Kiyala thamai me pravruthi ada daily mirror puwathpatha wartha karanne. Oh, mahithana janapethuma e prakashaya kale nivithikala pavathi Sri Lanka Adahas Paksha balama rasvimedi. ඒ නිවිතිකල රැස්වීමේ ජනාධිපතිතුමා දේශපාලනයට බලපාන ප්‍රධාන දෙයක් කතා කළා. අපි ඊයේ මේ පිළිබඳව සාකච්ඡා කළා පුවත්පත්වලත් වාර්තා තිබුණා. ඒ තමයි ජනාධිපතිවරණයක් කලින් එන්නේ නැහැ. ඒ නිසා මහා මැතිවරණයක සූදානම් වෙන්න කියලා තමයි ජනාධිපතිතුමා කිව්වේ. ඒ පිළිබඳව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඒක තවත් අනිත් පුවත්පත්වල මේ වාර්තා වෙනවා. පොහොට්ටුවත් එක්සත් ජාතික පක්ෂයත් අධිතක්ෂේරුවක ජනාධිපතිවරණය කලින් තියන්නේ නැහැ.
අනාගතයේදී ප්‍රධාන තනතුරු හිමිවන අගමැතිගේ සූදාන සුදුසුකමක් ගැනත් ඉඟියක් මේ ජනාධිපතිතුමා නිමිති කරදි කළ ප්‍රකාශය. ඒ පිළිබඳව රැස පුවත්පත වාර්තා කරනවා කඩිනම් ජනාධිපතිවරණයක් නෑ ඉදිරියට අගමැති බලවත් කියලා තමයි රැස පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම දිවයින පුවත්පතෙත් මේ පිළිබඳව තොරතුරක් වාර්තා වෙනවා. නියමිත දිනට පෙර ජනාධිපතිවරණයක් නැහැ කියලා දිවයින වාර්තා කරද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපූරු කතාවක් කියනවා මෛත්‍රී හරි කියලා. නියමිත දිනට කලින් හෝ ජනාධිපතිවරණය නොපවත්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිමිති කළ දෙකළ ප්‍රසිද්ධ ප්‍රකාශය ඔහු ඉතා කල්පනාකාරීව කළ ප්‍රකාශය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වෙන්නේ. ජනාධිපතිවරණය කලින් පවත්වා තමා ලැබූ අත්දැකීම් ආදර්ශයටගෙන නියමිත දිනට පෙර ජනාධිපතිවරණය නොපැවැත්වීමට ජනාධිපතිවරයා අදහස් කිරීම ඉතා වැදගත් කියලා තමයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කර තිබෙන්නේ සෙන්සුරාදා දිනයේදී කෑගල්ල බන්ධනාගාරයට ගොස් බන්ධනාගාර ගතව සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බැහැදුටු අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමයි. පොඩි ඕපාදීපුක්කු කියාගෙන යන්නම් ඉංග්‍රීසි පුවත්පතට. මොකද දැන් මේ ජනාධිපතිවරණය පැත්තකට ගිහිල්ලා අගමැති සටනක් ගැන කතා වෙනවා. ඒ අතර 16 දෙනාගේ කණ්ඩායම සූදානම් කරන්නේ කොහොමරි ජනාධිපතිතුමාවයි හිටපු ජනාධිපතිතුමාවයි එකතු කරලා එක සංධානයක් විදිහට යන්න. මෙතනදී දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග කතා වෙනවා. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා විදිහට ඉදිරිපත් කිරීමට තමයි මේ සූදානම කියලා. ඒ නිසා බොහෝ දුරට මේ අයවැයේදී තීරණාත්මක දේශපාලන පෙරලියක් බොහෝ විට සිදු වෙන්න පුළුවන් කියලා දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ජනාධිපතිවරණය පිළිබඳව ඒ විදිහට අද පුවත්පත්වල අදහස් දැක්වෙද්දී අද ඩේලි මිර පුවත්පතේ විශේෂ ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. අගමැතිතුමා ප්‍රකාශ කළ තියෙනවා PM says get ready for PC elections. මේ provincial council elections එමුණත පළාත් සභා මැතිවරණයට සූදානම් වෙන්න කියලා අගමැතිතුමා ප්‍රකාශ කරන ප්‍රවෘත්ති අද වාර්තා වෙනවා. As Prime Minister and leader of the UNP Ranil Wickremesinghe yesterday said that he had instructed the party to get ready for the provincial council elections which will be held soon, and also Prime Minister has mentioned that Kandy is a UNP stronghold and we are not going to lose it kiyala e wage ema thawat athul pituwe wartha walata anuwa agamathuma thawa durata prakasha karala thiyena with regards to the local government elections which was held previously that the UNP and the government got a message with regards to how they should perform more and what should be done and all, and also that the economy, the Sri Lankan economy was restored after they took the reins back in as it was especially the airport and the port was on a stronghold over the government in the year 2001, but we restored the economy. That's the Prime Minister who said so yesterday. ඉතින් ඒ ප්‍රවෘත්තියත් සමග අපි තවත් ප්‍රවෘත්ති රසකට යමු වෙන සූදානම දරු දවසේ පත්තර තුලින්. නමුත් ඊට කලින් පුංචි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම. ඔබේ කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය සියලු වර්ගයේ හීටර් සහ තර්මෝකපල්ස් නිෂ්පාදනය කරවා ගැනීමට Mega Heaters Private Limited කොට්ටාර රැඳී සිටින්න අප සමග. කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය 2018 අකණ්ඩ 20 වරටත් සැප්තැම්බර් 21 වනදා සිට 30 වනදා දක්වා උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා BMICHD කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය 2018 සංවිධානය ශ්‍රී ලංකා පුත් ප්‍රකාශකයන්ගේ සංගමය. Contactless Visa Card. Look, tap, go. නැවතත් සුපුරුදු වැඩසටහන. ඔබ නැවතත් රූ දවසේ පත්තර සමග. ඉතින් අපි දැන් සූදානම් වෙන කතා බහ කරන්නට මේ මුතුරාජවල ප්‍රදේශයේ සිදුණු තෙල් කාන්දුව පිළිබඳව ඩෙල් නිවුස් පොත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට මුල් පිටුවේ වාර්තා වෙනවා. Oil spill cleanup operations in progress and with a photograph as well where the Navy and Coast Guard personnel they are engaged in the process as you see in the photograph, and meanwhile this leakage was in a fuel pipeline from the tankers to the Mudurajavela oil refinery complex. It was reported on Friday night, and also this was due to the leakage in this spill which was identified first in the beach area from the Dikkovita to Uspetakeyava
while efforts to clean the sea area by removing the fuel spill are being carried out with Sri Lanka Navy and Ceylon Petroleum Storage Terminals Limited and many other government agencies. They are in the process of to clean up this oil spill. Mang hitanne me pilibanda da singala puat patthala toroturu wartha wenawa. Oh, singala puat patthala e wage ma samaja web jala walath me siluma toroturu wartha wenawa. Divena puat patthala wartha karanne muturaja wala tel kaanduwak metric ton 10ක් 15ක් කාන්දු වෙන්න ඇති කියලායි සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ. මුතුරාජවිල කණිතෙල් ගබඩා අංගණය වෙත නෞකාවල සිට තෙල් ගෙන යන බෝයාවේ නලයක පෙරේදා සිදු වූ තෙල් කාන්දු වීම නවතා නව බටයක් සවිකිරීම ආරම්භ කර ඇතැයි තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳව මව්බිමේ ප්‍රධාන සිරස්තලයත් වාර්තා වන්නේ මේ කාන්දු තෙල් කාන්දු පිළිබඳ මුතුරාජවිල මුහුද කළු වෙයි කියලා තමයි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. නාවික හමුදාව තෙල් ඉවත් කිරීම ආරම්භයි කියලා මව්බිම පුවත්පත වාර්තා කරන මේ පිළිබඳව මම හිතන්නේ තොරතුරු සමාජ ජාලාවක් තිබෙනවා. ඔව් ක්ලෝඩ්, ලංකා ට්‍රූත් වෙබ් අඩවිය සඳහන් කරනවා මුතුරාජවිල තෙල් කාන්දුවේ නුස්සට ගියව මුහුදු තීරයට හානි කියලා. ඒ වගේම තමයි සම්පූර්ණයෙන් පිළිසකර කිරීම සඳහා දින තුනක කාලයක් ගතවන ඇති බව තමයි වෙබ් අඩවිය තරදුරත් වාර්තා කරන්නේ. ඒ වගේම තමයි පත්තරවල තියෙදි ටොන් 10ක් 15ක් ප්‍රමාණයක් කියන ප්‍රමාණය මේ වෙබ් අඩවිය සඳහන් කරන්නේ ටොන් 25කට ආසන්න ප්‍රමාණයක් කාන්දු වී ඇති බව තමයි සඳහන් කරන්නේ. මම හිතන්නේ ඒත් එක්කම මම තවත් විශේෂ සමාජ ජාලවල මේ දවස්වල කතාබහට ලක් වෙච්ච විශේෂ පුවතක් ගැන සඳහන් කරන්න සූදානම්. ඒ තමයි ඔබ දකින්න ඇති පසුගිය දවස්වල සමාජ ජාලවල වැඩිපුරට කතාබහට වුණා පානදුරේ බස් නැවතුම්පොළ ඉදිරියේදී සිදුවෙච්ච සිදුවීමක්. මේ සිදුවීමේදී සිදුවෙච්ච කාරණය තමයි එක්තරා එළවලු වෙනදාම් කරන තරුණයන් දෙදෙනෙකුගේ ඒ එළවලු තට්ටුව බිම පෙරලලු කතාවක්. අපි මුලින්ම මේ දර්ශනවලට යොමු වෙලා යමු. මේ දර්ශන ටික තමයි සමාජ ජාලවල වැඩිදුරටත් කතාබහට ලක්ුණේ. එහිදී ඔබට දකින්නට පුළුවන් හරි සංවේදී කතාවක්. ඒ සංවේදී කතාව දැන් ඔබට බලා ගන්නට පුළුවන්. ඒ කතාවේදී කියන්නේ හැමෝම දකපු දේ ඔබ හරියට දැක්කාද කියන එක පිළිබඳව අපි මේ කතාවෙන් අනුතරුව ඔබට පෙන්වන්නම්. දැන් මේ දැකපු සංවේදී පුවත සමාජ ජාලවල පළ වුණේ මෙන්න මේ ආකාරයට. සියලුම වෙබ් අඩවි සහ සමාජ ජාල පිටු මේක පළ කරේ මේකේ පාලන අධිකාරිය අසාධාරණයකට ලක් කරලා තිබෙනවා මේ තරුණයන් දෙදෙනාව කියලා. නමුත් මේ සම්බන්ධයෙන් පානදුර නගරාධිපතිවරයා නන්දන ගුණතිලක මහත්මයා මේ සිදුවීම සමාජ ජාලවල පළවීමෙන් අනතුරුව තමන්ගේ Facebook සටහනක් තබනවා මේ සිදුවීම සම්බන්ධයෙන්. ඒ Facebook සටහනත් මම ඔබට මෙසේ පෙන්වන්නම්. එක්තරා පුද්ගලෙක් තමයි මේ Facebook එකට මේ වීඩියෝ එක මුදා හරලා තිබුණේ. ඔහු එහිදී සඳහන් කරනවා මේ සිදුවීම සම්බන්ධයෙන් කරත්තේ පෙරළුවේ කෝපයට පත් වී සිටි ඔහුමයි. ඒ කියන්නේ මේ තරුණයමයි පෙරලලා තිබෙන්නේ. නමුත් මේ වීඩියෝ එකේදී කියන්නේ මේ තරුණයාගේ කරත්තය වෙන කෙනෙක් පෙරළුවා කියලා. මේ කියන්නේ මේ බල අධිකාරිය කෙනෙක් පෙරළුවා කියලා. ඒ වගේම තමයි මීට පෙර තුන් වතාවක් ඔහුට අවවාද කරලා තිබෙනවා කියලත් සඳහන් කර තිබෙනවා. එළවලු ලෑල්ල යට සංගවාගෙන ගත් මද්ද්‍රව්‍ය අලවිකරණ කුඩ්ඩන් පානදුර පදික වේදිකාවේ සිටින නිසා මේ තීරණ ගත්ත බව තමයි මේ නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒ වගේම තමයි සමාජ ජාල වෙබ් අඩවිවලට එතුමා විශේෂ ඉල්ලීමක් කරනවා. මෙහි ඇත්ත රූපරාමු ටික අපි ඉදිරිපත් කරන්නම්. ඒ ඇත්ත රූපරාමු ටික බලලා ඕගොල්ලෝ මේ වැරද්ද නිවැරදි කරන්න. මොකද මේ සමාජයට දීලා තියෙන වැරදි පණිවිඩයක්. ඔව් දැන් මදුක හොඳයි ඔබ ඔය තෝරාගත්තු එක. මොකද දැන් දැන් මේ සමාජ ජාල විශේෂයෙන්ම මේ මුහුණු පොත පාවිච්චි කරන විවිධ මොනවාද වැරදි වලට තමන්ට අසාධාරණයක් වුණා කියලා සාමාන්‍ය ජනතාවගෙන් ඒ දුක්ගැන් ඉදිරිපත් කළා. ජනතාවගේ අනුකම්පාව දිනාගෙන වෙනස් විදිහේ ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ දරන අවස්ථාවක් තිබෙනවා. මම දැන් ඔබ නිවැරදි කරන්න දැන් ඒ අවස්ථාව. අනිවාර්යයෙන්ම ක්ලෝඩ් දැන් බලා ගන්න පුළුවන් මේ සිදුවීමේ සත්‍ය
සිදුවීම. මේ දැන් මේ ඔබට පෙන්වන රූප රාමුවේ පෙන්වනවා මේ පුද්ගලයාම තමයි මේ එළවලු තට්ටුව පෙරදන්නේ. පාඩු වෙනවා තමයි මාත්‍රි මෙහෙම කරද්දී 100ක වෙලාවක් කරගන්න වෙලාවක් මේක. කාට් වෙලා 100ක වෙලාවක් කරගන්න වෙලාවක් මාත්‍රි මේක. දැන් ක්ලෝඩ් මෙන්න මේක තමයි සත්‍ය සිදුවීම. ඒත් සමාජ ජාල මේ Facebook සමාජ ජාලවල වැඩිදුරට කතා බහට ලක් වුණේ. ඒ වගේම හැම පිටුවක්ම හැම Facebook පිටුවක්ම කතා බහට ලක් කරේ අර පෙර වීඩියෝ එක පේන පමණයි. නමුත් හැබැයි දැන් පොලිසියෙන් පැමිණලා ඔහුට කියනවා මේක ඉවත් කරගන්න කියලා. ඔව් ඔහුගෙන් ඉල්ලීමක් කරනවා. නමුත් ඔහු ඒ තීරණය අහිංසකෙක් විදිහට මොනවාද වෙළඳාමක් කරගෙන ඉන්න පුද්ගලෙක්. නෑ ඔහු අහිංසකෙක් වුණාට ඒක නීත්‍යානුකූල නොවන වෙළඳාමක්. ඔහුට කීපවතාවක් දැනුවත් කර තිබෙන බව තමයි සඳහන් කරලා තිබෙන්නේ. මොකද මීට අවස්ථා 3කට පෙරත් ඔහුට අවවාද කරපු බවට නන්දන ගුණතිලක මහත්මයා ඔහුගේ Facebook සටහනේ සඳහන් කරනවා. හොඳයි. දැන් එහෙනම් බලධාරීන් කරන දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්. දැන් ඔහුට වෙළඳාම් කිරීමට සුදුසු ස්ථානයක් තෝරලි වෙලා ඒ දේ වෙළඳාම් කරගෙන යන අවශ්‍ය කරන පහසුකම් ටික සලසා දීම තමයි පානදුර නගර සභාවේ බලධාරීන් කළ යුතු. අනිවාර්යයෙන්. ඒ සිදු කළ යුතුයි. ඒ වගේම Facebook සමාජ ජාල වලින් අපි ඉල්ලා සිටිනවා දෙයක් පෙන්නද්දී වගකීමක් ඇතුව පෙන්වන්න. ඒ ගොඩක් වැදගත් වේවි සමාජයට යම් කිසි හොඳ පණිවිඩයක් ලබා දෙන්න. ඒත් එක්කම අපි තවත් පුවතකට යොමු වෙනවා. ශ්‍රී ලංකන් මිර වෙබ් අඩවියේ සඳහන් කරනවා ශ්‍රී ලංකන් පාඩු සොයන්නත් කෝටි 3ක් ගෙවලා. පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සහ ලාභී පීම සම්බන්ධයෙන් කරුණු සොයා බලන්න නෝවේ තෛරාස් උපදේශන ආයතනයට කෝටි 35ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වෙන බව තමයි ශ්‍රී ලංකන් වෙබ් අඩවියේ සඳහන් කරන්නේ. ශ්‍රී ලංකන් මිර වෙබ් අඩවියේ සඳහන් කරන්නේ. ඒ වගේම තමයි මහරගම නගර සභාව සම්බන්ධව තවත් පුවතක් වාර්තා වෙනවා. පසුගිය දවස් කීපෙම කතා බහ වෙච්ච පුවත් එක්ක තමයි මේ සම්බන්ධ වෙන්නේ. පොල්ලෙල්ල රජු මහරගම කුණුවෙයි මහරගම නගර සභාවේ ප්‍රදේශයේ කුණු ඉවත් කරලා නැති බව තමයි වාර්තා වෙන්නේ. මුළු ප්‍රදේශෙම සුගන්ධව සුවඳ නැති ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේ තමයි වීරවංශ සහ සමාගම නිවාස සංවර්ධන අධිකාරියට විද්දේ මෙහෙමයි. මේක LNW වෙබ් අඩවියේ සඳහන් කරන පුවතක්. බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරි අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාවේ අවසන් වාර්තාවට අනුව හිටපු ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ සහ සමාගම රාජ්‍ය දේපළ කම්බස්කර ඇති ආකාරය හෙළිදරව් කරගෙන තිබෙන බව තමයි LNW වෙබ් අඩවියේ සඳහන් කරන්නේ. ඒ වගේම තමයි රස වෙබ් අඩවියේ ලස්සන පුවතක් තිබෙනවා. මේ පුවත පන්සල ලස්සන කරන මහරුත් මහතාගේ කතාව. අත වශයෙන්ම මූතුරු කියන ප්‍රදේශය කියන්නේ ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ වැඩිපුරම මේ මුස්ලිම් ජනතාව සිටින ප්‍රදේශයක්. ඉස්ලාම් භක්තිගණ්‍යන් ප්‍රදේශයක්. ඒකට පුංචි අරාබිය කියලා කියනවා ක්ලෝඩ්. හැබැයි මේ ප්‍රදේශයේ පුංචි පන්සලක් තියෙනවා. මේ පන්සල නඩත්තු කරන මහරුෆ් මහත්මයා ගැන ලස්සන ලිපියක් තමයි මේ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන්නේ. ඒ වගේ තමයි ලංකාවේ හෙල්ලූ භයානකම මද්රව්‍ය ජයවරම් කරුවෙක් ජාත්‍යන්තර පොලිසියෙන් අල්ලයි කියලා වාර්තාවක් තිබෙනවා. ඒ SLstory.com වෙබ් අඩවිය තමයි සඳහන් වෙන්නේ. මද්‍රව්‍ය ජයවරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකු වන WA සාලිය පෙරේරා තායිලන්තයේ බැංකොක් නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව තමයි වෙබ් අඩවිය වාර්තා කරන්නේ. ඒ වගේ තමයි තවත් LNW වෙබ් අඩවියෙන් පුවතක් අපි උපුටා දක්වනවා. වන ඝාතකින්ගේ ගොදුරක් බවට පත්ව ඇති හම්බන්තොට මත්තල කඩවර රක්ෂිතය පිළිබඳව එහිදී විශේෂ වාර්තාව ගෙනේන අවස්ථාවේදී ඔවුන් කියා සිටිනවා වන අලි වෙනුවෙන් වෙන් කර තිබෙන හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය නාමපුවරු සඳහා පමණක් සීමා කර තිබීම හේතුවෙන් මේ වන විට එම රක්ෂිත ප්‍රදේශය වන ඝාතකින්ගේ ගොදුරක් බවට පත්ව තිබෙන බව එහි රූපරාමු පෙළකුත් ඔබට දකින්නට පුළුවන්. මේ අවස්ථාවේදී අදාළ වන රක්ෂිතය විනාශ වී ඇති ආකාරය පිළිබඳව ඉතින් ඒ වගේම තමයි අපි තවත් පුවතකට යොමු වෙනවා. LNW වෙබ් අඩවියේ රාජපක්ෂලාට ඉතුරු වුණේ දවල් හීන විතරයි. සජිත් ප්‍රේමදාස මහත්මයා කළ ප්‍රකාශයක්. මේ ප්‍රකාශය සඳහන් කරනවා පවුලට රජසැප පොදු ජනතාවට දුක ලබා දිය යුතු නම් අනිවාර්යයෙන්ම ඒකාබද්ධ විපක්ෂයට බලය ලබා දිය යුතු බව තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා මෙහිදී සඳහන් කරන්නේ. ඒ වගේමයි ක්ලෝඩ් මෙන්න විශේෂ පුවතක්.
මේ පුවත පිළිබඳව වන්දන ඔබයි මායිත් මේ ළඟදී කතා කරමු. මට හිතෙනවා අපි මේ මැතිවරණ ප්‍රතිපල නිකුත් කරනවාද කියලා. නෑ ඒක 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 අපි දෙන්න වැඩිපුරම කතා බහ කරන ලක් කරපු මාතෘකාවක්. මොකද මේ පසුගිය දවස්වල මේ අපි කතා කරා ජැක්මා පිළිබඳව අපි දෙන මේ හිමේ අදිත් කතා බහ වෙච්ච මාතෘකාවක්. කොහොම හරි ජැක්මා අලිබබා ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වී ඇති බව තමයි වාර්තා වෙන්නේ. අලිබබා සමාගමේ සම නිර්මාතෘ සහ එහි විධායක සභාපති මෙන්ම චීනයේ ප්‍රමුඛතම ධනකුවරයෙකු වන ජැක්මා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අද දිනේදී ඔහු සමාගමේ විධායක සභාපති ධුරයෙන් ඉවත් වීම සිදු වුවත් තවදුරටත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කරනු ඇති බව තමයි එම පුවත්පතත් එක්ක වාර්තා කරන්නේ. මේ ආකාරයෙන් තමයි වෙබ් අඩවි තොරතුරු දවසේදී අපි ලබා දෙන්නේ ක්ලොඩ්. ඔව් දැන් මේ ජැක්මා ගැන ඔබ කියපු නිසා ජැක්මා මේ ඉවත් වෙන්නේ වෙන ගැටලුවක් හෝ පරිපාලන ගැටලුවක් හින්දා නෙමෙයි. ඔහු ඔහුගේ ජීවිතයේ මේ ව්‍යාපාර පිළිබඳ ප්‍රතිපත්තියක් තිබෙනවා. අවුරුදු 50දී ඔහු විශ්‍රාම ගත යුතුයි කියලා ඔහු උපදෙස් දෙනවා තරුණයන්ට. ඒ ප්‍රතිපත්තිය අනුගමනින් කරගෙන තමයි ඔහු ඉවත් වෙලා සභාපති ධුරයෙන් ඉවත් වෙලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔහුගේ ආයතනය කටයුතු කරන්නේ. නතාලිය අපි රසපුවත්පත් අද කොළඹ වරාය ලෝකයේ එකට කියන ප්‍රවෘත්තියට යමු. ඔව් දල්පන්දු ක්‍රීඩිකාව ආසියානු සුරතාවේ දිනාගත්ත මෙන්න කොළඹ වරායත් ලෝකයේ අංක එකට ආපු ප්‍රවෘත්තියක්. අද අපි විශේෂ තොරතුරු ඉදිරිපත් කරන්නේ ජයග්‍රහී තොරතුරු. කොළඹ වරාය මෙම වර්ෂයේ පළමු මාස 6 තුළ බහලුම් මෙහෙයුම් 15.6% වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන බව අල්ෆා ලයිනර් වාර්තා කරන බව පවසනවා. ලෝකයේ ප්‍රධාන බහලුම් මෙහෙයුම් වරායන් 34 කොළඹ වරාය මෙසේ පළමු ස්ථාන හිමි වී තිබෙන බවයි රැස පුවත්පත වාර්තා කරන්නේ. ප්‍රධාන යුරෝපියානු වරායන් ඩුබායි සහ ආසියානු වරායන් අතරින් පළමු ස්ථාන ලබා ගැනීමට හැකිවීම මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වය බව තමයි රැස පුවත්පත වාර්තා කරන්නේ. කොළඹ වරාය ලෝකයේ අංක එකට කියන තොරතුර. අද පුවත්පතේ සූර්ය බල සංග්‍රාමය පිළිබඳව ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඔව් විශේෂයෙන්ම මේක තෝරා ගන්නම හේතුව තමයි මොකද විදුලි බලය පිළිබඳව දැවැන්ත ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම පාරිභෝගිකයන්ට ගැටලු තිබෙනවා. මොකද විදුලි ඒකක මිල දිනෙන් දින ඉහළ යනවා. ඒ නිසා ඒ සඳහා සූර්ය බල ශක්තිය හඳුන්වා දීමේ ව්‍යාපෘති රජය පවත්වා ගන්නවා. නමුත් මේවා පිළිබඳ ජනතාව දැනුවත් වීමක් නැහැ. මේ අතර සූර්ය බල ශක්තිය උපයෝග කර ගැනීම සම්බන්ධයෙන් උතුරුතුරක් වාර්තා වෙන අද පුවත්පතේ සූර්ය බල සංග්‍රාමයට අනුමත ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය අහිමි වීමේ අවදානමක් පිළිබඳ තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. ආසියානු සංවර්ධන බැංකුව අවසන් නිවේදනයත් රජයට එවා ඇති බවයි වාර්තා වන්නේ. ආසියානු සංවර්ධන බැංකුව 2014 වසරේ සැප්තැම්බර් 26 වෙනිදා මෙම ණය මුදල අනුමත කර ඇති අතර වසරක් තුල එය ලබාගත යුතු බව දන්වා තිබේ. එසේ වුවද විදුලි බල හා පුනර්ජීවීය බල ශක්ති අමාත්‍යාංශය සහ විදුලි බල මණ්ඩලයේ නොසලකා හැරීම මත නීතිමය දෙපාර්තමේන්තුවේ මැදහත් වීම මත මෙම ණය මුදල ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් පවතින බව අද පුවත්පත වාර්තා වෙනවා. නොමිලේ සූර්ය බලය පාවිච්චි කරලා නොමිලේ අපිට විදුලිය ලබා ගන්න තිබෙන අවස්ථාවක් මගහැරීම තමයි අද මෙම පුවත්පතින් වාර්තා කරලා තිබෙන්නේ. සූර්ය බල සංග්‍රාමයට අනුමත ඩොලර් මිලියන 5ක් අහිමිීමේ අවස්ථාවක් පිළිබඳව ක්ලෝඩේ ඒට සමගාමී වෙන පුවතක් අද ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට ది ఐలండ్ පුවත්පත වාර්තා කරනවා. CEB PUSCL likely to iron out differences කියලා තමයි ශීර්ෂ පාඨය දැක්වෙන්නේ. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසම අතර පැවති යම් යම් එකඟතා විරහිතව පැවති යම් යම් තත්ත්වයක් ඒ දෙපළ අතර අපි කියන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ මේ මහජන උපයෝගිතා කොමිසම අතර පැවත්වන්නට નિયમિત රැස්වීමකින් පසුව මේ එකඟතා විරහිත බව වෙනස් වෙයි කියන ප්‍රවෘත්ති අද වාර්තා කරනවා. This is with regards to the least cost long term generation expansion plan 2020 to 2039 which is coming to an end. This disagreement is coming to an end as the CEB is agreeing to attend the meeting between the PUSCL. ඉතින් ඒ ප්‍රවෘත්ති අනතුරුව ලංකා දීප පුවත්පතරයි යොමු වෙන මේ නියුන් සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳ ප්‍රවෘත්තියක් ලෝඩ්. ඔව් මේක සුවිශේෂී ප්‍රවෘත්තියක්. ලංකාදීප පුවත්පත නියුන් සහෝදරන් දෙදෙනාට එකම දිනක මේ ජෙනරාල් පදවි හමුදාට බැඳුනෙත් එකම දිනක කියලා තමයි ඡායාරූප සටහනක් සමග මේ තොරතුරු වාර්තා වන්නේ. එකම දිනක යුද හමුදාවට බැඳුණු නියුන් සොහිරෝ දෙදෙනෙක් එකම දිනක මේ ජෙනරාල් නිලයට උසස් වීම ලබා සිටින බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ නව වාර්තාවක් පිටුමින් පසුගිය 6 වෙනිදා මෙසේ උසස් වීම ලැබූ නියුන් සොහිරන් වන්නේ මාධුරිය යුද හමුදා පුහුණු පාසලේ සේනා විධායක ජයන්ත සෙනවිරත්න සහ යුද හමුදා තත්ත්ව ආරක්ෂක සහ පිරික්සුම් අධ්‍යක්ෂක පූරක
සෙනිරත් යන දෙදෙනා බව තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. අද ඩේලි මිර පුවත්පතත් මුල් පිටුවේ මේ ප්‍රවෘත්ති වාර්තා කරන ට්වින් බ්‍රදර්ස් මේ කාමේ හිස්ටරි as they got into army together and they were promoted to the major general post again on the very same day and from that news update අපි රස පුවත්පතටයි මේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඔව් අගමැතිතුමත් හිටපු ජනාධිපතිවරයා විදේශගත වීමේ තොරතුරක් වාර්තා වෙනවා. අපි රස පුවත්පතෙන් අපි මේ තොරතුර උපුටා ගත්තේ අගමැති ලෝක ආර්ථික සමුළුවේ යයි කියලා තමයි වාර්තා කරන්නේ. ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත අග්‍රාමාත්‍ය රන් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනෝයි නුවර පැවැතුණු ආසියාන් ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට අද කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන බව වාර්තා වෙනවා. ඒ වගේම හිටපු ජනාධිපති ඉන්දියාවට යන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ජනතා වාර්තා පක්ෂයේ ඉන්දියානු ජනතා වාර්තා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමණියම් ස්වාමි මහතාගේ ආරාධනාවක් මත හිටපු ජනාධිපතිවරයා මෙම ඉන්දියානු සංචාරයේ නිලිනවා. ඔහු සමග නාමල් රාජපක්ෂ මහතාද සහභාගී වෙන බව තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම ක්ලෝඩ් අද ඩේලි මිර පුවත්පතේ යම්කිසි පුවතක් වාර්තා වෙනවා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධව join the people's struggle my favored option kiyala as there's a hint there's news that's coming with regards to he is to quit politics and joining a people's movement to a struggle for the rights of tamils kiyala me widata pravrutiya vartha veddi api vijay kala maheshwaran name hita pamantivariya sambandha pravrutiyak ada vartha wenawa oh divena puwatpate mema torutura vartawane vijay kala mantri tumiyata ereheva nadu pavaranna kiyala නීතිපතිවරයා පොලිස් ප්‍රතිවරයාට උපදෙස් ලබා දුන්නා. ඇයගෙන් මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට මාධ්‍යවේදීන් උත්සාහ කරපු අවස්ථාවේදී ඇය දක්වපු අදහස් තමයි අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ. මාධ්‍ය සාකච්ඡා තියා නැති ලෙඩ දා ගන්න බෑ. මට වඩා බහන කතා කියූ දේශපාලකයන් ඉන්න බව විජය කලා ප්‍රකාශ කරනවා. මාව මේ තත්ත්වයට පත් කළේ දකුණේ මාධ්‍ය තමයි. නැති දේවල් කළෙත් ඔය මාධ්‍ය තමයි. මාධ්‍යර අවශ්‍ය වී තිබෙන්නේ දකුණේ සිංහල බෞද්ධ රාජ්‍ය ගොඩනැගීම සඳහා පමණයි. ඒ වෙනුවෙන් බිල්ලට දිය යුතු උදවිය බිල්ලට දීම මාධ්‍ය ස්වභාවය වී තිබෙනවා. මේ අවස්ථාවේදී මම යලිත් හෝ දෙයක් මාධ්‍යයට ප්‍රකාශ කිරීම ගියොත් පෙරට වඩා සංකීර්ණ තත්ත්වයක් ඇති විය හැකි. මම කලින් කී දේ යලිත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තමයි මට අලුත් අදහසක් ප්‍රකාශ කළ හැකි වන්නේ. ඒ නිසා එක තවත් භයානක තත්ත්වයක් වෙනවා. ඒ නිසා මේ අවස්ථාව මාධ්‍ය සාකච්ඡාවට ලැබෙන අවස්ථාවක් නොවන බව විජය කලා ප්‍රකාශ කර තිබෙනවා. උතුරේ මාධ්‍යවේදීන් අමතලා ඇයගේ මේ ගැටලුව පිළිබඳව ක්ලෝඩ් අපේ තව එක පුවතක් තෝරගත්තා. සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය විදිහට අද වාර්තා වෙන ටිකක් වෙනස් විදිහක ප්‍රවෘත්තියක්. පොලිස් ටීම් ඉන් බේජින් ටු ලර්න් මැන්ඩරින්. ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් මේ චීන භාෂාව නැත්නම් මැන්ඩරින් භාෂාව ඉගෙන ගැනීම සඳහා චීනයට පිටත් කර යපු ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. This is due to the increase of the Chinese nationals in the country. They are currently employed and staying in the country as you see in the construction sites as well. So this police team, they left the country on the 6th September and they'll return back at the end of the month. මේ ප්‍රවෘත්තියන් අනතුරුව ක්ලෝඩ් අපි කාටුන් එකකට යමු වුණොත් හොඳයි කියලා හිතුණා. ඔව් කාටුන් වලට යන ගියත් හොඳයි තමයි. අපි තෝරගත්තේ මේ වගේම විශේෂයෙන්ම අපි ආරම්භ කරපු දැල්පන්දු සූරතාවය පිළිබඳව අද පුවත්පතේ තොරතුරක් වාර්තා වෙනවා. කාටුනයක් අජන්ත කවුද ආටිකලගේ මේ කාටුනේ බලන්න අපේ දේශපාලඥයෝ සැහැන් උත්සාහ දරනවා බෝලය දාන්න රින් එකට වලල්ලට දාන්න. හැබැයි නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලනේ හැමතිස්සෙම රින් එකේ වැඩිලා ඒක ඇතුළට වැටෙන්නේ නැහැ එළියට වැඩිලා මේක විශ්ව වෙනවා. හැබැයි අපේ දැල්පන්දු සූරතාවය දිනාගත් කාන්තාවෝ ක්‍රීඩිකාවෝ මෙන්න හරියට ෂූට් කර නැත්තම් හරියට විදිනවා නියමිත ඉලක්කයට. මේ වගේ විදින්න පුළුවන් නම් අපේ දේශපාලඥයන්ට හොඳයි කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. තව කාටුන් එකකට ගියොත් ඔව් අපි ජනබලය කොළඹට මේක තාමත් මේ මාතෘකාව ඉවරලා නැහැ. කාටුන් වලත් තාම මේ කතා වෙනවා. මීළඟ ජනබල මෙහෙයුම මහනුවරට කියලා ප්‍රවෘත්තියක් පළ වුණා. මෙන්න ලංකාදීප පුවත්පතේ 16 වන කාටුන් එක. මේ කාටුන් එකේ ඉන්නේ බැසිල් රාජපක්ෂ මහතා. දැන් මහනුවරට ජනබලය යද්දී බැසිල් යන්නේ කොහාටද කියන ප්‍රශ්නේ තමයි 16 වන මතු කරලා තිබෙන්නේ. මොකද මෙවර කොළඹට ජනබලය එද්දී බැසිල් රාජපක්ෂ මහතා ගියා ඇමරිකාවට. ඒ නිසා ඔහු කොහෙද යන්නේ කියන ප්‍රශ්නේ මෙතන මතුවලා තිබෙනවා. අපිට තවත් කාටුන්කට යන්න පුළුවන්ද නතාලිය? ඔව් තව කාටුන්කට යන්න පුළුවන්. ඔව් එහෙනම් සුවර්ස්ටි කාටුන් අපි තෝරගමු 16 පුරාණගේ. මෙන්න ජන ගඟ ඇවිල්ලා යට වෙලා ඉන්නේ සුවාරිස්. මෙන්න ජන අගමැතිතුමා කියන බය වෙන්න එපා සුවාරිස්, කොළඹ වටලා නැහැ. ඔයා ගිලෙන් දෙපා නැගිටලා එන්න කියලා තමයි සුවාරිස්ට අගමැතිතුමා කියන්නේ. අපි මෙහෙමම ලග්බිම පුවත්පතේ කාටුන්යක් තෝරගමු. මෙන්න 72 වෙනි සංවස්තරයේදී අගමැතිතුමා කියනවා මම 2030 දී
අලුත් නායකත්වයකට පක්ෂය බාර දෙනවා කියලා. මෙන්න අගමැතිතුමාගේ සින්දුව. සැර යටියෙන් මම යනෙන තුරා සංසාරේ අපි එකට එමු. එකොට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අලියා කියනවා, සංසාරයෙන් ඔබ සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු කියලා. ඒ කියන්නේ ව්‍යංගයෙන් කියන දාසහ පුරන්න රණල් වික්‍රමසිංහ මහත්තයා සංසාරයෙන් සමුගද්දී අලියත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයත් සංසාරයෙන් සමුගන්න වේද කියන කාරණාව තමයි ව්‍යංගයෙන් දාසහ පුරන්න කියන්නේ. ක්ලෝඩ්, අපි මේ net ball ශුරතාවේ දිනා ගැනීම ගැන කතා කළා. මේ මතක් කරන්න කැමතියි, අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක අතරත් අද එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේදී ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් විශේෂම අපි මේ නියංගයක් පැවතුන පහුගිය දිනවල තවමත් මේ නියංග තත්ත්වය පවතිනවා. ලක්ෂයකට අධික ප්‍රමාණයක් මේ නියගින් පීඩා විඳිනවා. නමුත් අද පුවත්පත්වල ඇතුල් පිටුවල වාර්තා වුණා අපිට සුබ ප්‍රවෘත්තියක් ඉදිරියේදී මිලිමීටර 50කට වැඩි වර්ෂාපතනයක් ඌව උතුරු මැද උතුර ඒ වගේම නැගෙනහිර වැනි පළාත්වලට ඇදහැලෙන්නට තියෙනවා ඉඩකඩ කියලා ඊයේ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු නිවේදනයක්. ඉතින් ඒ ගැනත් ඒ සුබ ප්‍රවෘත්තියත් ඔබට ඉදිරිපත් කරමින් අපි අද රෝ දවසේ පත්‍රතුලින් ඔබගෙන් සමුගන්නවා. හෙට දිනෙත් ඔබව හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබ සැමට අයිබෝවන්. අයිබෝවන්.